මේ එරෝලිස්සුන් නැහැලෑ ගෙදරද? එහෙමයි. මේ එරෝලිස්සුන් නැහැගේ මව් මං හිතන්නේ. මම බලපිටියේ මංගල කටයුත්තක් ගැන කටිගා කරගන්න කියලා ආවේ. ඇවිල්ලා වාඩි වුණාන? හොඳයි හොඳයි. පානදුරේ ජුවානිස් මුදලාලිගේ අක්කගේ පුතා. පාලම් වැඩපලක ලොකු තැන. ආන්නේ උන්නාන්සේගේ දුව. ඒ ඇත්තෝ එරෝලිස්සුන් නැව දැකලා තියෙනවා වෙද මුහන්දිරං උන්නාන්සේලාගේ ගෙදරදී. රූප ලක්ෂණෙන් කිසිම අඩුවක් නෑ. කාසිත් තියෙනවා. අපේ පුතා මේ ගැන දන්නවයි? අපෝ නෑ. මහා තැන්වලින් මනාපේ ගත්තට පස්සේ තමයි කතිකා කරන්න හිතුනේ. දෑවැද්දකුත් ලැබෙයි. ඉහටත් උඩින් ඉහටත් උඩින්. මම පුතත් එක්ක කතා කරලම මේ ගැන තීන්දුවක් ගන්නම්. එහෙමනේ හොඳ? හොඳ විදියක්. හොඳ විදියක්. කඩිනම් නෑ. හීන් සීරුවේ නිවි සනසිල්ලේ කරගෙන යන්න. හොඳයිනේ. ඉන්න ප්‍රමාණය බලල බඩු ගත්තනන් ඔය හරි මේතරම් කන්දරාවක් මේ බඩු ටික සුමානෙකටවත් මදි අයියා එයියගේ පිටෙන් දැමෙල දාම් සරයි මං ඊයේ කාලු ගිය වෙලාවේ කජන්දිස් මුදලාරි දුන්නේ නෑ දැන් ඕනෑන්නේ නෑ සාමෙලප්පු සාමෙලප්පු පොඩ්ඩක් මෙහට ආවනම් ඉතිනාමනේ මොකද මේ රෑ යාමේ මක්ත හරි කරදර නැද්ද ඊට වඩා කරදර මක්කේ සාමෙල් මිනිස්සුන්ට කෙට ගොහින් කතා කරමුකෝ නෑ 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 කාරි නෑ කාරි නෑ නිදාගන්ට කියලා ගියාට මට නිින්දයන් නෑ සාමෙල්. ගිහි හතරමයිම පාළුයි. සෙත් කවියෙන් ගුණයක් පෙන්නුම් කළෙත් නෑනවෑ. ගින්තුටලම බලාගත්තද බලාගත් ගමන්. කරන්න හැක්දයක් තියෙනව නම් පණකෙන් ධර් දෙන්නම් ඔය ඇත්තන් වෙනුවේ. අපි කෙලෙහි ගුණ දන්න මිනිස්සු ආමිනි. මන් ටිකක් කරුල වැටගන් හිටිය හිතා මතාමයි. නිතර නිතර මගේ හිත කියනවා. අපේ ගෙදිට කවුද බලගතු හුණියමක් කරලා කියලා. කාසි ටිකක් වේදන් වුණාට කාරි නෑ සාමිල්. දන්න කෙනෙක් ඉන්නවනම් හුණියම කප්පොමු. කෙනෙක් නම් ඉන්නවා. ඉරිසින්නාංශ කෙනෙක් වගේ. වැඩක් කළොත් ඉතින් ආයේ කිරි ගහට යනවා වගේ. මේක මගේ වැඩක් කියලා දිදුවොත් නම් ඉතින් ආයේ බෑ කතා නෑ ඕම්. ඉතින් දොඩාපන්කෝ සාමිල්. වෛද්‍ය සීකර ගුරුන් නාංශේ. ඉන්නේ තංගල්ලේ. මලයාලයන් කාරෝ පරාදයි.
දැක්කත් ඇති. හැබැයි තින් පුරස්නේකට තියෙන්නේ ගාන සැරයි. වේදන් වෙඩි. මල් බුලත් තට්ටු හදන්න දොළපලෙන් තට්ටු හදන්න. එක එක ගවි හරන්න බඩු ඉල්ලනවා. රුපියල් 100ක් කමාරක් යයි. ඕනියම කපලා සෙත් සාන්තියක් විතර කරලා මදි සාමෙල්. මොනෙම ආපහු කපන්නත් ඕනේ. හතර වරිගෙම හැඳි ගෑවිලා යන්න. එව්වත් නම් පුතියා තමයි. එහෙනම් ඉක්මන සූදානම් කරා. හොඳමයි යාමිනේ. කළුහානි කියැව්වේ කටයුත්ත ඉරෝලිස්ටල් බලපිටිය පැත්තේ හොඳ කාසිකාරයෝයි කියන්නේ. වෙද පරම්පරාවකම හොඳ දෑවැද්දක් එහෙම දෙයි. අම්ම මක්කට ඌ වහන්න ගියේ. මං හිතන්නේ ඊළඟ උඹගේ මේ පාර ඇදී කියලා. අපි වාගේ අයෙන්ට කොහොම දම්මේ ඒ වගේ පවුල් ගැලපෙන්නේ. අපිත් පාචල් වෙන්නේ මටත් ඉන්නවා හොඳ නෑ. තනිතට මමත් හොයන්නම් කපුේ. සුරවරං සුරරාජවරං ගරුඬවරං ගරුඬ රාජවරං ගුරුළුවරං ගුරුළු රාජවරං නාගවරං නාගරාජවරං මහාවිසු රාමණේ වරං කන්ද කුමාර සත්පත්තිනි වරං දැඩිමුණ්ඩ වාහල වරං හනුමා භත්‍රකාලී අංජන දේවි වරං පර්වත සිකර වුස්සගත මලයක්ෂ ප්‍රේත කුම්බාණ්ඩ දිස්තියෙන් මලයගිරි නීලගිරි වරක්ගත් ශ්‍රී භත්‍රකාලී ජීව ජීව වරවර දිස්ති දිස්ති නමහ. තමුන්ට දරාගන්න බැරි විසඳුමක් නැති කාටවත් කියාගන්න බැරි ප්‍රශ්නයක් එම හිතේ තියෙනවද? නෑ හාමුදුරනේ. කෙනෙක් කෙරෙහි අකමැත්තක්, වෛරය, ක්‍රෝධය, නුරුස්නාකමක් කියන? එහෙම නෑ හාමුදුරනේ. උත්තර දෙන්න ඕනේ හොඳට හිතලා බලලා. මම තමුන්ගේ නෑයෙක්, සහෝදරයෙක්, හිතමිත්‍රයෙක්. මං ඉස්සරහ දේවල් කියන්න පහු බහින්න ඕනේ නෑ. එහෙමයි හාමුදුරනේ. හැම දෙයකටම මුල් වෙන්නේ හිත. එතන පරිස්සමින් තියාගන්න ඕනේ. මං ඒකයි මේ හාරහ රහන්නේ.
මේ ශාන්ති කර්මෙට උපාසකම්ම එන්න ඕනේ හරියටම තව දවස් 5යි. ඊට පස්සේ තමන් පතන හැමදේම ඉෂ්ට සිද්ධ වෙයි. දවසකට 3-4 සැරයක් මෛත්‍රී භාවනාව කරොත් හොඳයි.